SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. යනුව මිනුවන් ගොඩ අමිල සඳරුවන් අවසාන මොහොතේ වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා 86% ප්‍රතිශතයක් ලබාගෙන සුපිරි 48 දෙනා අතරට අමිල සඳරුවන් එක්වනවා අවසාන මොහොතේ තමයි අමල් මනාපය පළ කරන්නේ ශිහන් ඔබ තමයි මුලින්ම මනාපය පළ කළේ ඒ මනෝජ්ව අභිභවා ගියත් කමක් නැහැ කියන පදනමේ ඉඳලාද ඔබ අමිලට මනාපය පළ කළේ? එහෙම දෙයක් හිතුන්නේ නැහැ. හැබැයි ඔහු මට ජයග්‍රාහී ලීලාවකින් ගායනාව දැනෙච්ච නිසා තමයි මම වෝට් කරන්නේ. අඩුපාඩුකම් තිබුණා. ඒක තිදෙනාගෙම තිබුණා. හැබැයි මේ ගීතේ මුල් රහ පොඩි වෙනස්කම් තිබුණත් රහට ඇහිච්ච තැන් ගොඩක් තියෙනවා අමිලගේ ගායනය තුල. එතකොට ඒ පදවැලට අදාළ ෆීල් එක, භාවය, හැඟීම දැනුනම එතකොට ඒකට ප්‍රතික්‍රියා කරන එක මනුෂ්‍ය ගතිය. මම හිතනවා මට හොඳින් දැනුන නිසා මම මේක හොඳ ප්‍රතිඋත්තරයක් දුන්නා. අමල්, ඔබට තමයි තීරණාත්මක තීරණය ගන්න තිබුණේ. ඇත්තටම ඔබේ මනාපයෙන් තමයි මෙය වෙනස් වුණේ. දැන් මේ සංසන්දනයේදී ඔබ සතුටුදායකද මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන්? ඇත්තටම සාරංග, මම මේ ලකුණු දුන්නේ නම් මගේ ලකුණු 7 දුන්නේ එහෙම ජයග්‍රහණය කිරීම කොතනද තියෙන්නේ කියන එක දැනගෙන නෙවෙයි. මට බලන්න පුළුවන් වුණා. නමුත් මම බැලුවේ නම් මම මේ ගීතය අහගෙන හිටියේ. නමුත් මට දැන් මෙහෙම දෙයක් තියෙනවා. මනෝජ්ගේ අමිලගේ දෙන්නයි ගායනයන් දෙක බලනකොට ගීත දෙකක් තමයි. නමුත් මනෝජ්ගේ හඬ මට ඇත්තටම රහට දැනුණා. මම ඒ වෙලේ කල්පනා කර කර හිටියේ. මොකද ඔක්කොගෙම ශාන් කිව්වාගේ අඩුපාඩුකම් තියෙනවා හැමෝගෙම. හැබැයි අර අඩුපාඩුකම් මුලින් ඉඳන්ම අඩුපාඩුකම තිබුණොතින් තමයි ලකුණු 7 දෙන්න බැරි වෙන්නේ. එතකොට ගීතේ අපිට අහන්න ආසතෙන් ගුගක් වැඩිපුර ඇහෙනකොට ඒකට අපිට වෝට් එක නොදී ඉන්න උමනාවක් නෑ, දෙන්න ඕනි. එතකොට ඒකත් එක්ක මම අහනකොට මට ඇත්තටම සංසන්දනය කරන එක ASCII මට හිතුණා මොකද්ද මම කරන්නේ කියලා. නම් මොකද මම මුලින්ම මනෝජ් ගීතෙට මං ආස වෙලා හිටියේ. නමුත් පහුවෙන අදහස වෙනස් වෙගෙන ආව. ඒ වෙනස් වෙගෙන එනකොට අන්තිම මොහොතේදී ලකුණු 7 ලබා දෙන්න එකයි අමුදට. නිරෝෂා, ඔබට මේ සංසන්දනයේදී කාවද ඉදිරියෙන් තියන්නේ ඔබ? දෙදෙනාගේ ගීත දෙක වර්ග දෙකක් වුණාට මම වඩාත් කැමති මනෝජ්ගේ ගායනයට අද. හැබැයි අමිලට වෝට් එකක් නොදී ඉන්න බැරි මට්ටමට ඔහු ගායනා කරා. ඒක තමයි ඇත්ත. හැබැයි මනෝජ් ඊට වඩා හොඳින් ගායනා කරා. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි ඔඩියන්ස් වෝට් එක තමයි මේක තීරණය කරන්නේ. මොකද අපිට වෝට් එකක් නොදී ඉන්න බෑ මේ දෙදෙනාටම. දෙදෙනාම ඉතාම හොඳින් ඔවුන්ගේ ගායනාව තුළ ඔවුන් ඒ කර්තව්‍ය ඉෂ්ට කරා. තරඟකාරීත්වය තිබ්බා, සියලු දේවල් තිබ්බා. හැබැයි ප්‍රේක්ෂකයා තෝරගත්තේ අමිලව නම් ඒකට තමයි දැන් අපි ඉඩ දෙන්න වෙන්නේ.